සිංහල බෞද්ධ අපි මොකක්ද කරේ කියා හංගියක් ගානේ බුදු පිළිම ඉස්සරහා මිනිස්සු මත්පැන් පාවිච්චි කරනවා අපි නිකමටවත් පන්සලට ගිහිල්ලා බණපදයක් ඇහුවද වුන් ගානේ පාක් ගානේ විවිධ කෙල්ල කොල්ල එකතුල ඉවරලා අවංක ආදරේ වෙනුවට රාගේ වපුරවනවා එයිද පුංචි දුදරුවන්ට සාරධර්ම ටික හරියට ඉගෙන ගන්නන්න පන්සල හදන්න බැයිද අපිට මේ දේවල් අද සමාජයෙන් අයින් වෙලා තියෙනවා තමයි අපි හැදෙන්න ඕන කාලේ අපි වෙනස් විදිහකටම හිතන්න ඕන කාලේ आवरण पेलंदीम सह त्यागेकम सह वक्यमकलाती मिस्टर टीवी यूट्यूब चैनल नरमन नटवासी लोकवासी सीरम दिनाट आयुष भोवेव अद ऊतु बक्पुर फसलोत्सक पोहोदिने अद विविध मध्यनालिकावली कथाकराने बक्पोहिकेन मुखग्द वेदगत्क मुखद्दील हेदय मिस्टर टीवी अपीठ हितुना टीका विनस् कथा कदवाद्रिपत्करांड मंगिता श्रीलंकावे तरुण परंपरावट निवेदि दे सह समाज यथार्थे पिलबंधव निवेदी पेहदी कल नालिका वत्तमाय नेत्र टीवी यूट्यूब नालिका वकियाने इतिन तामत्वाल अपे चैनल सब्सक्राइब करना नत्ता सब्सक्राइब करला अपि तेक्कम एकतु वेन्न कियन आराधना मत अपि यंग वीडियो एकट मम मेन्न मेहेम आरंभ करन्नम कथाव अपिट एक तनक वरदुना कोतनद अपिटे वरदुन तन पोड्डक हितला बलन्न आपस्सट अपि मेतेक्कल्ला पोयेट मोकक्द करे कियला पोय कियन दवस सिंहल बौद्ध अपिट एन्ने मासेकट एक दवसाय हेबै අපි එදා දවසේ නිවාඩු දවසක් බවට පත් කරගත්තා. අපේ පෞද්ගලික වැඩ කටයුතු සියලුම වැඩ කටයුතු ඒ දවසට යොදා ගත්තා. ආසාවකට පන්සලට ගියේ නැහැ අපි. එදාටවත් අපි අපේ ආගම හරියට ඇදහුවේ නැහැ. දැන් කියේ කට්ටිය බෞද්ධ කියන්නේ ආගමක් නෙවෙයි දර්ශනයක් කියලා. දර්ශනයක් තමයි. හැබැයි නමුත් පොඩ්ඩක් හිතලා බලන්න. ආදරණීය මුස්ලිම් සහෝදරයෝ සතියට එක දවසක් එයාලගේ ආගම වෙනුවෙන් පෙන් කරගත්තා. ආදරණීය ක්‍රිස්තියානි සහෝදරයෝ සතියට එක දවසක් එයාලගේ ආගම ඇදහැව්වා. ආදරණීය දෙමළ සහෝදරයෝ සතියට එක දවසක් ආගම ඇදහැව්වා. සිංහල බෞද්ධ අපි මොකක්ද කරේ? එක්කෝ එදාට විනෝද ගමනක් දාගත්තා. එහෙම නැත්නම් ගෙදර මොනවාරි වැඩ කටයුත්තක් දාගත්තා. අපි නිකමටවත් පන්සලට ගිහිල්ලා බණපදයක් ඇහුවද? පන්සලේ තියෙන අඩුපාඩුවක් ඇහුවද? ගරුතර ස්වාමීන් වහන්සේ මුණ ගැහිලිවරලා බණපදයක් සහ සාරධර්ම ටිකක් අපි ඉගෙන ගත්තද? නැහැ. අපිට බලා ගන්න පුළුවන් වර්තමාන වෙනකොට හන්දියක් හන්දියක් ගානේ පොයේ දවසේ හන්දියක් හන්දියක් ගානේ මත්පැන් පානය කරන පිරිස් එහෙම නැත්නම් තරුණ පරම්පරාව ගත්තොත් එහෙම ජෝඩු ගැහිලා එක එක තැන්වල විවිධ දේවල් මේවද සිංහල බෞද්ධ අපි පොයේ දවසට කරන්න ඕනේ අපිට වැරදුන තැන අන්න එතනයි පොඩ්ඩක් හිතලා බලන්න අපි මොකක්ද පොයේ දවසට කරන්න ඕනේ කියලා මගේ රත්තරන් අම්මේ තාත්තේ මගේ රත්තරන් නංගියේ මල්ලී අයියේ අක්කේ අපි ටිකක් වෙනස් වෙමු වෙනස් විදිහකට හිතමු මේ පොයේ දවස් ඉඳලවත් අපි ටිකක් වෙනස් වෙලා වෙනස් දෙයක් කරමු මේ තමයි අපිට හැදෙන්න ඕන කාලේ අපිට බෑද පොයේ දවසට ගමේ පන්සලට යන්න තමන්ගේ පුංචි පවුලත් එක්ක ගමේ පන්සලට ගිහිල්ලි වරලා ස්වාමීන් වහන්සේ මුණ ගැහිලි වරලා බැයිද පුංචි දුදරුවන්ට සාරධර්ම ටික හරියට ඉගෙන ගන්නන්න සාරධර්ම ටික කියලා දෙන්න සාරධර්ම ටික ප්‍රායෝගිකව කරන්න එදාට පන්සලේ සිල් ගන්න උපාසික උපාසිකාවන්ට අපිට බැයිද කිලම්පස වේලක් දෙන්න අපිට බැයිද පන්සලේ අඩුපාඩු හොයලා අපේ හැමදෙන්නේ මොනවද පන්සලේ තියෙන අඩුපාඩු එදාට ගමේ කට්ටියෙන් පන්සලට ඇස් වෙලා ඉවරලා පන්සලේ අඩුපාඩු ටික හොයලා බලලා ඉවරලා පන්සල හදන්න බැයිද අපිට නුදුරතු ගන්න බැයිද අපිට පන්සල සුද්ධ කරන්න බෑද අපිට පුළුවන් හැබැයි මේ දේවල් අද සමාජයෙන් අයින් වෙලා තියෙනවා ඉතින් සංස්කෘතික අංග ගත්තාම දන්සල් තියෙනවා ඒ වගේම විවිධ ආලෝක සංදර්ශන තියෙනවා මේවා වෙනුවට අපිට බැයිද පොය දවසන වෙන්කල්ලි වරලා ලස්සන සීල වැඩසටහනක් සංවිධානය කරන්න සංස්කෘතික අංග සහ කලාව කියන දේ අපිට ඕන හැබැයි අපිට බැයිද කලාව සහ සංස්කෘතික අංග පොය දවසේ නැතුව වෙනත් දවසක ඉදිරිපත් කරන්න වෙනත් දවසක පෙන්වන්න මං හිතනවා මේ තමයි අපි හැදෙන්න ඕන කාලේ අපි වෙනස් විදිහකටම හිතන්න ඕන කාලේ. ඇත්තටම වර්තමානයේ පොය ගැන කතා කරනකොට අපිට බලා ගන්න පුළුවන් හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම ඉස්සරහා මිනිස්සු මත්පැන් පාවිච්චි කරනවා. සහ හන්දියක් හන්දියක් ගානේ ටවුන් ගානේ පාක් ගානේ විවිධ කෙල්ල කොල්ල එකතුල ඉවරලා අවංක ආදරේ වෙනුවට රාගේ වපුරවනවා. අපිට බෑදීම වෙනස් කරන්න පුළුවන් වෙනස් කරන්න. පොඩක් හිතලා බලන්න දන්සලක් දෙනවට වඩා අර පන්සලේ මේ පන්සලට එන මිනිස්සුන්ට ඒ වගේම කාර් වලින් වෑන් වලින් එන මිනිස්සුන්ට දන්සලක් දෙනවට වඩා හොඳ නැද්ද ගමේ දුප්පත් අහිංසක මිනිස්සෙකුට එදාට බඩු මල්ලක් දෙන එක මොනතරම් පිනක්ද අහිංසක දුප්පත් මිනිස්සු මේ රටේ ඕනතරම් ඉන්නවා ඒ වගේම ශාරීරික අවයව වලින් දුක් පීඩා විඳින මිනිස්සු ඉන්නවා ලෙඩ රෝග හැදිච්ච මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු වෙනුවෙන් ඒ දිනේ වෙන් කරන් ඉවරලා බැයිද අපිට බඩු මල්ලක් දෙන්න බැයිද ආධාර උපකාරයක් කරන්න බැයිද අහිංසක මිනිස්සෙකුට සුවෙන් රැකියාවක් හදලා දෙන්න එදාට මේ මිනිස්සයාගේ මුළු පවුලම ජීවත් කරවයි මේ මිනිස්සයා
ඒකත් දන්සල දුන්නා හා සමානයි. බක් පොයේ දවස් ඉඳලා අපි වෙනස් වෙමු වෙනස් විදිහකට හිතමු. අනිවාර්යෙන් මාසේ පොයේට ගමේ පන්සලට යන්න, තමන්ගේ පුංචි පවුලත් එක්ක ගමේ පන්සලට යන්න, දරුවන්ට සාර ධර්ම ටික උගන්වන්න. එදා මේ සාර ධර්ම ටික හරියට දරුවන්ට උගන්ලා තිබ්බනම් අද වෙනකොට මේ වගේ මිනිමරුවෝ ඒ වගේම කිසිම සදාචාරයක් නැති මිනිස්සු දෙමාපියන්ට සලකන්න නැති මිනිස්සු බිහි නොවෙන්න ඉඩ තිබුණා. මේ හැම දෙයක් ගැනම කල්පනා කරන්න නුවණැසින් බලන්න මානව හිතවාදී මිනිස්සෙක් වෙන්න. සහ ඊළඟ කාරණාව තමයි ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයට අපේ ලෞතුරා බුදුජාණන් වහන්සේත් ආදරය කරා. උන්වහන්සේ කළ ගුණ සැලකුවා ස්වභාව ධර්මයට. අපිට බෑද පොය දවස මුල් කරගෙන පැලයක් හිටවන්න ස්වභාව ධර්මයට. එතකොට අපිට නිකම්ම ඔක්සිජන් ලැබෙනවා. අපිට ඔක්සිජන් හොයන්න දෙයක් නැහැ. අද බලා ගන්න පුළුවන් ඉන්දියාවට වර්තමාන වෙනකොට ඔක්සිජන් නැතුව මේ මිනිස්සු තැන් තැන් වල මහමග මැරලා යනවා. ඒ දෙයින් අපි වැළකෙමු. හොඳට හිතලා බලන්න. සහ හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිමයක් හදලා මකුළු දැල් බැඳිලා සුද්ධ කරන්න කෙනෙක් නැහැ. පහන පත්තු ගන්න කෙනෙක් නැහැ. හන්දි ගානේ තියෙන බුදු පිළිම ටික ගමේ පන්සලට ගේමු. ගමේ පන්සල රැක ගමු. හැම පෝයකටම පන්සල් යමු. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වල වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් තවත් කෙනෙකුට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න සහ නිරන්තරයෙන්ම Nessara TV අපි සමග රැඳී සිටින්න කියන ඉල්ලීම මත අදට සමුගන්නවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.